And now, live at 12. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සමබරතරතුරු ප්‍රකාශය live at 12 සමගින් අද live at 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළට පවතින කොවිඩ් අවදානම හේතුවෙන් සිරකරුවන් 606 දෙනෙකු නිදහස් කෙරේ महावीर सेमरू पूजक वरेकु अत्तडंगुवट संदुदा सिट बस धावनी वेनसाक मार्ग गेटलुवकिन उनुसुम बुनु पार्लिमेंतुव වර්ග මිලිමීටර් ලක්ෂ හතරෙන් කොහමද හදන්නේ කියන මගේ ප්‍රශ්නේ උත්තරේ දෙන්න දැන් ඇහුවා දැන් උදැඩි අහලා නා ගන්න නැතුව වාඩියමු ජෆ්නා ඉස්ටැලියන්ස් කණ්ඩායමට ජය ගෙන ආ අවිෂ්කගේ සුපිරි ඉනිම They have played superb with the Jaffna Stallions. They win by 8 wickets. හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවෙනේ අනෙකුත් සියලු ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවා ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා පවසනවා. පෞද්ගලික බස් රථ සංගම් සහ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබෙනවා. COVID-19 වෛරසයේ පැතිරියාම හමු වී පසුගිය දිනවල පොදු ප්‍රවාහන සේවාව අඩාලව පැවතුණා. පාසල් සහ රාජ්‍ය පෞද්ගලික ආයතන සේවාවන් පවත්වාගෙන යාමේදී සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා යලි පොදු ප්‍රවාහන සේවාව සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාමට අවධානය යොමුව තිබෙනවා. මේ පිළිබඳව ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් සහ පෞද්ගලික බස් සංගම් කිහිපයක් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා. තීන්දුවක් ගන්න ලැබුණා සමුදා සිට සාමාන්‍ය පරිදි බස් රථ බදාවණය ආරම්භ කරන්න මුළු ලංකාවේම ලොක්ඩවුන් කර ප්‍රදේශවල හැර විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන සෞඛ්‍ය අංශ වගින් කියන ආකාරයට ජීවානුහරණය කිරීම ඒ වගේම බස් රථවල මගින් ගෙන යාම ආදී කටයුතුත් ඒ ආකාරයටම කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම මගින්ට හැකියාව ලැබෙනවා. ලංගම සහ පෞද්ගලික අංශයේ බස් රථ මෙම කොවිඩ් 19 ව්‍යසනය පැමිණීමට ප්‍රථම තිබූ ආකාරයට ඒ බස් රථ භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. මෙම සාකච්ඡාවන් සඳහා එක්ව සිටි බස් සංගම් නියෝජිතයින් ප්‍රකාශ කළේ අසුන්ගත මගී සංඛ්‍යාව සෞඛ්‍ය ආරක්ෂිතව රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා දීමට පියවරගෙන තිබෙන බවයි. පෞද්ගලික බස් රථීමයන් මේ මොහොතේ ඉතාමත්ම මූල්‍ය අර්බුදයක ඉන්නේ. සේවකයෝ අද ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි කියනවා අපි නීති දමන්නට පෙර අපි සහයෝගයෙන් වැඩ කරමු කියලා. ආසන නැත්තම් ඒ බස් රථයට ගොඩ වෙන්න එපා. ඒක අපි ඉල්ලීම විශේෂයෙන්ම මුඛ ආවරණය පමණක් නෙමෙයි මුහුණු ආවරණයක් කොන්දොස්තර මහතුන් පළඳින්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම සීලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තමන්ගේ රැකියාව කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. කිසිම බියක් හැකක් නැතුව ජනතාවට අපි ආරාධනා කරනවා පාසල් දරුවන්ට ඔබගේ විනදට තීච්චේ ප්‍රවාහන කටයුතු හා ශක්තිමත්ව ලබා දෙන්න අපි සූදානම්. අපි සෞන්දර්ය ඉඳලා දැන් මේ ක්‍රමයේ ක්‍රියාත්මක වුණාට පස්සේ විශේෂ ක්‍රමවේද අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ අවශ්‍ය ප්‍රමාණයට අපි යොදවනවා මාර්ගවලට. ඒක නිසා අපිට සමුදා ඉඳලා ජනතාවට හැකියාව ලැබෙනවා උන්ගේ කාර්යාලවලට යන්නටත් ඒ වගේම සිසු දරුදරියන්ට ඒ පාසල්වලට යන්නත් අවශ්‍ය බස් රථ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශය දෙකොල්ලම එකතු වෙලා ක්‍රියාත්මක කරනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල එල්ටීටී සමරුම් උත්සව පැවැත්වීම අධිකරණය විසින් තහනම් කර තිබියදී යාපනයේ සමරුම් උත්සවයක් පැවැත්වූ පූජකවරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඩියෝජි පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙහි වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුවද ප්‍රදර්ශනය කර තිබූ බවයි. උතුරු නැගෙනහිර පළාත තුළ සමූහික වශයෙන් එල්ටීටී සැමරුම් සිදු නොකරන ලෙස පසුගියදා යාපනය කිලිනොච්චිය මුලිතිය වවුනියාව සහ මන්නාරම අධිකරණ විසින් නියෝගනිකුත් කර තිබුණා. කෙසේ වෙතත් ඇතැම් පිරිස් එම තහනම නොතකමින් ඊයේ දිනේද මහවිරු සැමරුම් සිදු කළ බව අප වාර්තාකරුවන් පවසනවා. එලෙස යාපනයේදී මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්වූ පූජකවරයෙකු ඊ රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. ලත තුරුතුරුකට අනුව පොලිසිය විසින් මෙම ස්ථානයේ වටලා සැකකරු අතනඟුටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. යාපනයේ ප්‍රදේශයේ සෙමනේරියක එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ සැමරුමක් සංවිධානය කර තිබුණා. විශේෂයෙන්ම එල්ටීටී නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප එල්ටීටී ලාංඡනය සහිතව
මෙහි ඉගෙන ගන්නා අනිකුත් පිරිසක් සම්බන්ධ කරගෙන මෙය පවත්වීමට එහි සිටි පූජකයේ කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ඔහුව යාපනයේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා අද දින යාපනයේ අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා විශේෂයෙන්ම අපි දැනුම් දී තිබුණා අධිකරණ නියෝග නිකුත් කර තිබුණා මෙවැනි ආකාරයේ පොදු සැමරුම් සිදු කිරීම තහනම් බවට මෙවැනි සැමරුම් මගින් ජාතීන් අතර අසමගිය ඒ වගේම නැවත නැවත මේ ත්‍රස්තවාදය පිළිබඳ බීජය ව්‍යාප්ත වීමට ඉඩ තිබෙනවා අවුරුදු 30ක යුද්ධයක් ඇති කරපු ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් ජනතාව නායකයින් ඒ වගේම අහිංසක දරුවන් ඝාතනය කරපු ත්‍රස්තවාදීන් සැමරීමට සදාචාරාත්මකව කිසිවෙකුට අයිතියක් නැහැ ඒ නිසා ඒ සම්බන්ධයෙන් පොලිසිය මැදිහත් වී ක්‍රියා කරනු ලබනවා මේ අතර දුදැසන පත්තරේ වැඩසටහනට එක්විමින් යුද හමුදාපතිවරයාද මේ පිළිබඳ අදහස් පළ කළා. ආරක්ෂා පිළිබඳ ඔබතුමා ඇතුළු සියලු දෙනාම වැඩිම අවධානය යොමු කරන තියෙන කාලයක තමයි මෙවන් තත්වයන් අහන්න ලැබෙන්නේ. ඔව් ඇත්තටම ඔබ දන්නවා දැන් ජාතීන් ඉතාමත් සමගියෙන් ජීවත් වෙමින් සිටින අවධියේක යම් යම් න්‍යාය පත්‍රයන් යටතේ මේ සමගිය සාමෙන් ජීවත් වෙන රටේ ජීවත් වීම වළක්වන්න 2009 ඉඳලා විවිධ ආකාරයේ උත්සාහයන් වල යෙදෙනවා මේකට ඔක්සිජන් දීලා කොහොම හරි පණ දෙන්න උත්සාහ කරන කණ්ඩායම. ඒ තමයි දැන් මේ මහවිරු දිනය ගරු අධිකරණයක් විසින් තහනමකට පත් කළා තීද්දි මෙවැනි දේවල් සමරන්න එපැයි කියලා සංහිඳියාවට විශේෂයෙන්ම බාධා වෙන ආකාරයෙන් අනික් කට්ටියට ප්‍රකෝපකාරී වෙන ආකාරයෙන් අනික් කට්ටිය සමහර කණ්ඩායම් මේකට මේ අහිංසක ඉන්න ජනතාව ඇදලා අරගෙන තමුන්ගේ න්‍යාය පත්‍ර වලට කටයුතු කරන අයවලුන් සිටිනවා නම් එවැනි අවස්ථාවලදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ ලංකාවේ තිබෙන මේ සමගිය සාමය නැති කිරීමට උත්සාහ කරන අයවලුන්ට එවැනි අවස්ථාවන්ට මුහුණ දෙීමට සිදු වෙනවා. ඒක ඉදිරියේදී තේ ආකාරයෙන් සිදු වෙයි. මේ රටේ යුද්ධයක් ඉවර කරලා තිබෙනවා. යුද්ධයට පණ දෙන්න උත්සාහ කරන කණ්ඩායම් වලට කිසිදු අවස්ථාවක් ඉදිරියේදීවත් ලබා දෙන්න බලාපොරොත්තුවක් නැහැ. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6 වෙනි දිනය අදයි. එහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් දිලිප් වෙදාරච්චි මන්ත්‍රීවරයා අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතාගෙන් ඇසූ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වුණා. අපි අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාලම් 27ක් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරං හදන්න ගත්තා. එයින් පාලම් 9ක් අපි ජනතා හිටියේ පැවරුවා. තව පාලම් 18ක් තියෙනවා. ගැමතුරු 6 දෙනෙක් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ඉන්නවා. මේ හොයලා ඔබතුමාට වාර්තා කරේ නැද්ද? සජිත් ප්‍රේමදාස මහත්මයා අපේ විපක්ෂ නායකතුමා. එතකොට දැන් එතුමා මහාමාර්ග යැමති නෙමෙයි. මේතුමගේ කාර්යභාරය තිබ්බේ නිවාස අදාළ. එතුමා ගිහිලා කරලා තියෙන්නේ පාලම් හදන එක. මුළු රටේම නෙමෙයි ඒකත් හදලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් තියෙන නැති එතුමාට පහුගිය ආණ්ඩුවෙන් ඒ අවශ්‍ය කරන සහයෝගය ලැබෙන්න නැතුව ඇති. ප්‍රතිපාදන නැතුව තමයි මේ පාලම් හදන්න පටන් ගන්න තියෙන්නේ. දැන් රම්මාවත් පටන් ගත්තා. රන්මාවත් වලත් සල්ලි තිබුණේ නැහැ. බිලියන 49ක් මහමාර්ග අමාත්‍යාංශය විතරක් ණය ගෙවන්න තිබුණා. දැන් මේ පාලම් ඔක්කොම අපි හදනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා නිවාස විතරක් නෙවෙයි හදන්න මේ වෙලාව තුන නිවාස සම්මතවර වුණාට. ඒ නිවාස හදන්න පාලම් හදන්න ඒ වගේම පාසල් ගොඩනැගිලි හදන්න ඒක තමයි මම ඔබතුමා කියන කතාව වැරදීනේ. හැබැයි වැරදී තියන්නේ එතුමා එහෙම කරපු දිස්ත්‍රික්කෙන් පැනලා ගියා. මහින්ද මහත්තයා බැලලා ගියේ නෑ. මහින්ද මහත්තයා හරි තැනට ආවා. ප්‍රේමදාස මහත්තයා වුණේ මෙතුමා ඉතින් පැනලා ආවා. ඒක තමයි ඇත්ත කතන්දරේ. හැබැයි ඉතින් ඔබතුමා ඉන්නේ කියන අපි සතුටු වෙනවා. ඒ වට ප්‍රතිපාදන වෙන් කරලා තිබුණා මහමාර්ග අමාත්‍යාංශය වගේම පළාත් පාලන අමාත්‍යාංශයෙන්. ග්‍රාමීය පාලම් වල රන්මාවත් වලට මුදල් වෙන් කරලා තිබුණා. ගිවිසුම අත්සන් කළ මුදල් වෙන් කරපු ඒවා අතරමඟ නතර කරලා තියෙනවා. අවුරුද්දක් ගෙවලා නෑ ඔයාලා. බිල් ගෙවලා නෑ. ඔයාලගේ කාලේ අවුරුදු 10ක් වන්දි ගෙවපු නැති මුදල් ටික ඔක්කොම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවා සූර්යවැව වන්දි ටික ගෙව්වේ අපි ලැජ්ජයි කියන්න. ඔබතුමා ප්‍රේමදාස මහත්තයා සරකලා තිබුණේ නෑ. ඒක තමයි දිලිප් වෙදාරච්චි මහත්මයාගේ ප්‍රශ්නේ. ඇත්ත. ඉතින් දැන් ඔබතුමා කියන විදිහට දැන් ඔබතුමාලා ওই විදිහට හොඳට වැඩ කෙරුවා නම් පරදිනේ කොහොමද? ගෙදර යවුවනේ ජනතාව අවුරුදු 4 මාරක් ගිහිල්ලා අඩුම ගානේ තමුන්නාංශේ සංවර්ධන ගැන කතා කරන තමුන්නාංශගේ පෞද්ගලික ලේකම්ගේ ආරක්ෂා බලා ගන්න බැරිය චාණ්ඩුව. එමදි තමුන්නාංශගේ පෞද්ගලික ගණ්ඩායිල වැඩි කියලා ගියා. මේක තමයි ඇත්ත කතන්දරේ. අයවැය කතාවේ ඇතුළත් වෙලා තියෙනවා සෑම ගමක් ආවරණය පරිදි මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 50,000ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20,000ක් අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා කියන එක. ඉතින් මේක බැලුවම කිලෝමීටරයක් හදන්න රුපියල් ලක්ෂ 4යි යන්නේ කොහොම හදන්නේ කරු මේ ඇමතුමා? ආයි නේ මගේ රාජ්‍ය ඇමතුමා උත්තරයක් දෙන්න ඕනේ කියලා කියනවා. ගරු මන්ත්‍රීතුමාට කියන්න ඕනේ තමුන්නාංශල
ලාගේ අවුරුදු 5ෙම කරපු වැඩවලට වඩා වැඩි වැඩ කොටසක් ඉතින් මම කිලෝමීටරයක් හදන්න ලක්ෂ 4ෙන් පුළුවන්ද කියලා මං අහන්නේ. අපි ඉතාමත් පෑදලිව කියනවා කිලෝමීටර් ලක්ෂය අපි අවුරුදු 5ක තුලින් අදලා ඉවර කරනවා පළවෙනි එක. දෙවෙනි එක. ඉතින් දෙවෙනි එක ඔබතුමා ආගන්නකෝ. මයික් ඔෆ් කරනවා. ඔෆ් කරනවා. ඔෆ් වෙන්නේ නැහැ. ඔය දරාඩ කරන්න එපා කතා කරන්න ඔබතුමා. ඔබතුමා ප්‍රශ්න පහක් අහලා තියෙනවා. ප්‍රශ්න පහක් නේ ප්‍රශ්න දෙකයි මගේ ඇහුවේ. ප්‍රශ්න උත්තර දුන්නා තාම මගේ දිලි බින්න. හැමතුමා ඉන්න ඉන්න ඉන්න. ගරු කතා නායකතුමාට කිව්වා කියනවා. දිලිප් එදාචි මන්තුමා මයික් එක දෙන්නේ නැහැ කියලා. ඔබතුමා මේ හිටපු කතානායකතුමත් එක්ක වන්නකොට මේ මන්ත්‍රීරුන්ට ඇති වෙන්න ප්‍රශ්න අහන්න දෙනවා. ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. එහෙනම් කරු ජයසූරිය මහත්තයා කාලේ නෙමෙයි කියන එක ඔබතුමාට මතක් කරන්න කැමතියි. එදා තිබුණේ කැලෑ නීතිය මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙච්ච හැටි විපක්ෂයට කතා කරන්න නොදින්න හැටි අපිට හොඳට මතකයි. වැදගත් කතානායකයෙක් කියන ප්‍රජාතන්ත්‍රය ඒකින්ද දැන් ඇහුවද උදැඩි අහලා නාගන්න නැතුව වාඩියමු. මෙරට කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගියා. ඊයේ කොවිඩ් 19 ආසාදිත මරණ 8ක් වාර්තා වීමත් සමගයි. මේ අතර මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාවද 22501 දක්වා ඉහළ ගියා. කොවිඩ් 19 ආසාදිත මරණ 8ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට තුල සිදු වූ සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගියා. එම මරණ 8ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 87 වැනි කාන්තාවක් නිවස තුලදීම මියගොස් ඇති අතර ඇගේ මරණයට හේතුව ආඝාතය COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා. දෙමිටගොඩ ප්‍රදේශයේ පදිංචි 54 වැනි කාන්තාවක් ඊයේ මියගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබවෙන සිටියදී මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබවෙන සිටි ඇය COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ඇය මියගොස් ඇත්තේ පිළිකා රෝගය සමග උග්‍ර වූ COVID-19 නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මරදාන ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද සිය නිවසේදීම මියගොස් ඇති අතර ඇය මියගොස් ඇත්තේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයකින්. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුද IDH රෝහලට මාරු කිරීමෙන් පසු ඊයේ මියගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔහුගේ මරණයට හේතුව නිදන්ගත පෙනහළ රෝගයත් සමග COVID-19 උග්‍ර වීම බවයි. කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙකුද සිය නිවස තුලදීම මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයක්. කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක්ද සිය නිවසේදී මියගොස් ඇති අතර දියවැඩියාව නිදන්ගත වකුගඩු රෝගය සහ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයක් ඇගේ මරණයට හේතු වේ තිබෙනවා. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකුද සිය නිවස තුලදීම මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ නිදන්ගත පෙනහළ රෝගයක් සහ ඇදුම රෝගය සමග උග්‍ර වූ COVID-19 නියුමෝනියාවයි. කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි 70 හැවිරිදි රඳවියෙක්ද බන්ධනාගාර රෝහලේදී මියගොස් වෙනවා. ඒ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ වකුගඩු ආසාදනයක් හේතුවෙන් නිවාස වල ඊයේ දිනේත් කීප දෙනෙක් මිය යන ගිල්ල තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා මීට දෙකකට ප්‍රථම උපදෙස් ලබා දුන්න අපිට. ඒ අනුව අපි පෙරේදා ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජංගම රථ යොදවලා තිබෙනවා. නිවෙස් වලට ගිහිල්ලා මේ ආකාරයෙන් යම්කිසි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙක් හැටියට සොයාගනු ලබනවා නම් ඒ නිවසේක ඉන්නවා නම් මේ ආකාරයෙන් දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන සහ භයානක තත්ත්වයන් පෙළෙන අයලුන් ඔවුන් හැකිතාක් දුරට එතනින් ඉවත් කරලා රෝහලක මෝන රැක බලා ගැනීමටත් කටයුතු කරන්න කියලා උපදෙස් ලබා දීලා තිනවා. ඒ අනුව දැන්ට පෙරේදා ඉඳලා මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. මේ අතර ඊයේ මෙරටින් COVID-19 ආසාදිතින් 473 දෙනෙකු හඳුනාගැනෙනු අතර ඉන් එක් අයෙකු ඕමානයේ සිට දෙවෙනට පැමිණි පුද්ගලෙක්. අනික පුද්ගලයින් 472 දෙනා දේශීය වශයෙන් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 138 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 63 දෙනෙකු වාර්තා වුණා. මිනුවන්ගොඩ ඒ රෝගී පොකුර මේ වෙන විට ක්‍රමක්‍රමයෙන් අවම සීමාවකට ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථාවේදී අපි දකින අනිත් කාරණය තමයි මේ කොවිඩ් 19 රෝගයේ විවිධ ආයතන වලට ඇතුළු වීම. අපිට දකින්න පුළුවන් ඒ ආයතන තුල ව්‍යාප්ත වීම දෙවන අවස්ථාවේදී ඔක්තෝබර් මාසයේදී අපි බිනුවන්ගොඩදී දැක්කත් ඒ විදිහටමයි. ඒ වගේම විවිධාකාරයේ ආයතන වල මේ අවස්ථාවන විට අපිට රෝගීන් හමු වෙනවා. සමහර හමුදාවට සම්බන්ධ කඳු ඇඟලුම් කර්මන්ත ශාලා, තවත් විවිධාකාරයේ කර්මන්ත ශාලා, සමහර රෝහල්, රජයේ රෝහල් වගේම පෞද්ගලික රෝහල්. ඒ වගේ ආයතන වලදී අපිට මේ රෝගය හඳුනා ගන්න පුළුවන්. මේ තමයි යථාර්ථයේ කොවිඩ් 19 යම්කිසි විදියකින් මේ වෛරසය යම්කිසි තැනකට ස්ථානයකට ආවොත් එතන යම් ඉන්න පිරිස අතර අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය වෙන්නේ නැත්නම් ඒ පැතිරීමේ අවදානම තියෙනවා. මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් 19 පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 18963ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඊයේ වාර්තා වූ රෝගීන් 473 දෙනාද සමගින් මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 22501ක් දක්වා ඉහළ ගියා. ඉන් 16226 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 6168ක්. නව COVID-19 ආසාදිතින් හඳුනා ගැනීම සඳහා ඊයේ දිනෙත් දෙවිනේ ප්‍රදේශ කිහිපයකම PCR පරීක්ෂණ 11936ක් සිදු කර තිබෙනවා. ඒ අනුව මෙරට තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 108 ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව 802832ක්. COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාරගත සිරකරුවන් 606 දෙනෙකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබා දීමට තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ සුළු වැරදි සහ තෝරාගත දීර්ඝකාලීන සිරකරුවන්ට මෙලෙස සමාව හිමිවන බවයි. දීර්ඝකාලීන සිරකරුවන්ගේ සිර දඬුවමින් ගෙවා දමා ඇති වසරක් සඳහා මාස 3ක් අඩුවන පරිදි සමාව හිමිවන බවයි ඔහු පැවසුවේ. මෙත අමතරව අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන් අධිකරණයෙන් නියම කළ සිර දඬුවමින් අඩක් ගෙවා ඇතනම් ඉතිරි සිර දඬුවම් කාලය මේ යටතේ අවලංගු වන බවද චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් පුද්ගල ඝාතන ළමා සහ ස්ත්‍රී දූෂණ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා මද්‍රව්‍ය චෝදනා ගිනි අවි සම්බන්ධ චෝදනා මංකොල්ල කෑම් දූෂණ ඇතුළු අංශ 30ක් සඳහා මෙහිදී සමාව හිමි නොවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා. දෙහිවල නැදිමාල කැවුම් වත්ත ප්‍රදේශයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ මගින් COVID-19 ආසාදිතින් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතින් අතර තිරෝදරතරිය දුරන් 3 දෙනෙකුද වනවා. ඒ අනුව ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් පවුල් 26කට අයත් 115 දෙනෙකු ගෘහස්ථ නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ. බණ්ඩාරගම අටලුගම ඇතුළු හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් 7ක් තුලින් මේ වන විට COVID-19 ආසාදිතින් 206 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ නව ආසාදිතින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 700කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඒවායේ කොටසක ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් PCR පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට මැලිකමක් දැක්වීම ගැටලුවක් වී ඇති බවද සෞඛ්‍ය අංශ පවසනවා. අපි මේ බලෙන් කරන පරීක්ෂණයක් නෙවෙයි, ජනතාවගේ කැමැත්තෙන් ඔවුන්ගේ සහයෝගයෙන් කරන දෙයක්. අත වශයෙන්ම මේ විශාල වෙහෙසක් අරගෙන විශාල අවදානමක් අරගෙන අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ PCR පරීක්ෂණ සිදු කරන්නේ COVID-19 රෝගීන් හඳුනා ගන්න ලෝකේම හඳුනාගත්තු ඉතාමත්ම සාර්ථකම ක්‍රමවේදය මේ රෝගයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා තියෙන්නේ. රෝගීන් පුළුවන් ඉක්මනින් හඳුනා ගැනීම, ඔවුන්ව අනිත් පිරිසෙන් වෙන් කර තබා ගැනීම, ඒ වගේම රෝගීන්ගේ ආශ්‍රිතයින් අතර තවත් රෝගීන් සිටීදයි ඉතාමත්ම ඉක්මනින් හඳුනා ගැනීම, රෝගීන් නොවන පිරිස නිරෝධායනය කර තබාගෙන ඒ තුළින් රෝගය රෝගීන් ව්‍යාප්ත වීම වැළැක්වීම. ඉතින් මේ තත්ත්වයට මුළු ජනතාවගේම සහයෝගය ලැබෙන්නේ නැත්නම් අපිට මේ කටයුතු කරන්න අමාරු වෙනවා. අටලුගම ඇතුළු හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරන පුද්ගලින් හඳුනා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහය ඇතිව අදත් ඩ්‍රෝන් සහ හෙලිකොප්ටර් නිරීක්ෂණ සිදු කෙරුණා. බස්නාහිර පළාතේ සිට වතුකරයට පැමිණි තවත් කාන්තාවන් සිව් දෙනෙකු COVID-19 ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් කොටගල සහ තලවකැලේ ප්‍රදේශයේ පදිංචි කරුවන්. දීපාවලී උත්සවය සඳහා සිය නිවසේට පැමිණීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි ඔවුන් ආසාදිතින් ලෙස හඳුනාගෙන ඇත්තේ. එම කාන්තාවන් මාතර කඹුරුගම COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. COVID-19 පැතිරීම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි 191 දෙනෙකු අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. ඒ මාලදිවයින කටාර් රාජ්‍ය, ඩුබායි රාජ්‍ය සහ ඉන්දියාවේ සිටයි. කොවිඩ් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා හමු වුණු වහාම අපි සුළු පිරිසක් මේ කාගෝ ලයිට්ස් වල සුළු ඒමට අපි නවත්ුවේ නැහැ. නමුත් අර එක රටකට ගිහිලා මුළු සංකීර්ණ ගුවන් යානයක්ම ගේන එක තමයි අපි මේ යම්කිසි ආකාර ප්‍රමාදයකට ලක් කරන ලැබුවේ. දැන් ඒක පටන් ගන්න තිබුණා. දැන් ඊයේ දිනේ ගත්තත් 492 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණුණු ලැබුවා. ඒක දැන් ඉඳලා දිගටම ඉදිරි සතිය සහ ඉදිරියට අපි මේ තත්ත්වය යටතේ ගෙනේමට කටයුතු කරනවා. ඒ කියන්නේ දිනකට 300කට ආසන සංඛ්‍යාව. තමයි අපි විදේශ අමාත්‍යාංශයට ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් කාලසටහනක් දීලා තිබෙනවා. ඒ අනුව ලබන සතිය පුරාටම සෑම දිනකම ගුවන් යානයක් බැගින් අනිවාර්යයෙන්ම ගෙනවා. ඊට අමතරව අනිකුත් ගුවන් යානාවලත් 50 ගානේ වගේ ගෙනවා. පිරාමින් අනතුරු තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි අවධානය. ස්වර්ණ ශ්‍රී සත්කාරය තුළින් අපේ රටේ සුව පිරුවන් වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කළා. ඒ අනුව COVID-19 වසංගතයට එරෙහිව අපේ ජනතාව ආරක්ෂා කරන සුව විරුවන්ගේ පොලිස් ස්ථාන විෂපිජහරණයට ලක් කිරීමේ තවත් මෙහෙවරක් අද පැවැත්ුණා. මෙම නව ව්‍යාපෘතිය තුළින් ස්වර්ණ ශ්‍රී සත්කාරය හරහා කොළඹ සිට ගාල්ල දක්වා වූ පොලිස් ස්ථාන සියල්ල විෂබීජ අනුහරණයට ලක් කිරීමට අප කටයුතු කරනවා. ඒ අනුව කොළඹ සිට ගමන් ආරම්භ කළ ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහනේ එක් කණ්ඩායමක් ගල්කිස්ස පොලිස් ස්ථානයේ වෙත පැමිණියා. ස්වර්ණ ශ්‍රී සත්කාරය යටතේ අපි මේ වෙලාවේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ සියල්ලක්ම
සම්පූර්ණ විසිබීජ අනුහරණ ලක් කිරීමට කටයුතු කළා. ඒ සඳහා අපිට සුපුරුදු විදිහටම ශාන්ත ජෝන් ගිරනත සේවයේ අපේ සහෘදයන් අපට සහයෝගය ලබා දුන්නා. පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව තවත් සුරක්ෂිත කරන්න තමයි අපි මේ ව්‍යාපෘතිය සුවර්ණසේ සත්කාරය සමග එකතු වෙලා ඒ වගේම ඇතැස් ජාත්‍යන්තර පාසලත් එක්ක එකතු වෙලා මේ කටයුත්ත අපි සිද්ධ කරන්නේ. ගාල්ලින් ආරම්භ කළ අනෙක් කණ්ඩායම ළඟා වුණේ මීටියාකුඩු පොලිසිය වෙතයි. පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාව තහවුරු කිරීම සඳහා අපි විස බීජ හරණය සිදු කිරීම සඳහා මනුදම් මෙහෙවර අද ආවා මීඩියාවට පොලිස් ස්ථානයට. කන්තලේ සීඩි කර්මාන්ත ශාලාව පිහිටි භූමිය මේවන විට දැකිය හැකි ආකාරය සහ වගා කර තිබූ උක් කර්මාන්ත ශාලා භූමියට රැගෙන ඒමෙන් පසු යంత్ర සූත්‍ර වෙත යොමු කළ කෝටි ගණනක් වටිනා දොඹකරය විනාශ වෙ යන ආකාරය පිළිබඳව අප ඊයේ අනාවරණ කළා. අද අප අනාවරණ කරන්නේ සීනි කර්මාන්ත ශාලා පරිසරයේ ස්ථාපිත කර ඇති තවත් කෝටි ගණනක් වටිනා යంత్ర සූත්‍ර සහ වෘත වාහන දිරාපත්ව යන ආකාරයයි. විශාල දොඹකරයෙන් ඔසවා තිබෙන උගස් තවත් යంత్ర ආධාරයෙන් මෙම කර්මාන්ත ශාලාව වෙත යොමු කරනවා. උග්ග සැඹරීම සඳහා යොදා ගන්නා යంత్ర සූත්‍ර ස්ථාපිත කර ඇති ස්ථානයේ මාදයන් රන්සිනේ මෙම යంత్ర සූත්‍ර ස්ථාපිත කර ඇති ස්ථානයට අපට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැහැ. නමුත් අපි දර්ශන මගින් ඒ සඳහා යොමු වෙනවා. මේ ඔබ දකින්නේ එලෙස උග්ගස් නිෂ්පාදනයෙන් පසු සැඹරීම සඳහා යොදා ගන්නා යంత్ర සූත්‍රයයි. මේ විදිහට මේ උග්ගස් වලින් උක් පැන නිෂ්පාදනය සීන් නිෂ්පාදනය පමණක් නොවේ සිද්ධ වෙන්නේ. මෙගාවෝට් දෙකක විදුලි ධාරිතාවකුත් නිෂ්පාදනය කිරීමේ හැකියාවකුත් පවතිනවා. මෙරටට විශාල ශක්තියක් වූ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු සඳහා යොදාගත් ට්‍රැක්ටර්, ලොරි රථ, ඩෝසර්, බස් රථ ආදී රථ වාහන විශාල සංඛ්‍යාවක් දිරාපත්ව යන්නේ මෙලෙසින්. ශාලාවේ සේවයේ නිරතව සිටි පිරිස් මෙන්ම සීනිපුර ගම්වාසීන් බලධාරීන් ගෙනිලා සිටින්නේ කලත්‍රිසේ විනාශ වෙමින් පවතින මෙම සම්පත් උපයෝගී කරගෙන ප්‍රයෝජනයක් ගත නොහැකි නම් ඊට විධිමත් විසඳුමක් ලබා දෙන ලෙසයි. චීන කම්මල වාහන අවස්ථාවේ මම මුදල් භාරකරුවෙක් වශයෙන් කටයුතු කළා. සේවක සේවිකාවන් 6000ක් පමණ මේ මේ ආයතනයෙන් යතුණා. එමෙන්න අඹරුම් වාරයක් කාලයේදී සීමාවේදී පිටකින් පැමිණි සේවකයන් පමණ මිනිස්සුම සේවකයන් 12000ක් පමණ මෙම සීනි කම්මලෙන් ජීවත් වුණා. ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික මධ්‍යස්ථාන වන්නේ සීනි කම්මල. මේ නැවත දිනු කරන්නේ නම් ප්‍රදේශයෙන් මේ ලංකාවටම ලොකු ආර්ථික මධ්‍යස්ථාන බවට පත් වෙන බව මා පවසනවා. ස්වර්ණවාහිනී ටෙලි පෙරහර නරඹන අතරතුර ඊයේ දිනේත් වාසනාවන්තින් 5 දිනකෝ රන්කාසිවරම් හිමි කරගත්තා. ඒ මට්ටකුලිය මිනුවන්දිනිය වැලිමඩ බතුල්ල සහ මොනරාගල යන ප්‍රදේශවලින් ස්වර්ණවාහිනී ටෙලි රාජ්‍ය නරඹන අතර ඊයේත් රාත්‍රියේ 7 සිට 10 දක්වා රන්කාසිවරම් හිමි කර ගැනීමට ස්වර්ණවාහිනී ප්‍රේක්ෂකින්ට අවස්ථාව උදා වුණා. ඒ අනුව ඇලටින් ටෙලි රාජ්‍ය නරඹන අතර ඊයේ මුල්ම රන්කාසියට හිමිකම් කිව්වේ මට්ටකුලේ ශ්‍රියානි චන්ද්‍රගයි. අග්නි පියාපත් ටෙලි රාජ්‍ය අතර මිනුවන් දිනයේ එච්.ඒ. ශ්‍රියානි මාලිකා රන්කාසියක් හිමි කරගත්තා. කොඳුබඩේ ටෙලි රාජ්‍ය නරඹන අතර බදුල්ලේ ප්‍රේමසිරි පතිරණ රන්කාසි වාසනාවන්තෙක් බවට පත් වුණා. වැලිමඩ එම්.සී. නිල්මිණී කුරේ හදවතේ කතාව නර්මා රන්කාසිවරම් හිමි කරගත්තා. මොනරාගල මේනකා සුදර්ශනී සිරිවර්ධන රන්කාසියක් දිනල්ගත්තේ සීන සමාගම ටෙලි නාට්‍ය නරඹන අතරතුරයි. ස්වර්ණවාහිනී ටෙලි නාට්‍ය නරඹන ඔබට එළඹෙන සඳුදා සිට නැවතත් රන්කාසි දිනා ගැනීමට අවස්ථාව උදා වෙනවා. තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත සිදුකළ බෙහෙවුමකදී පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ප්‍රධානතම සමාජිකයෙකු වන මහරකම සමීර නොහොත් රුක්ෂාන් සමීර මදුෂාන් නැමැත්තා ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රබල මද්‍රව්‍ය ආරම්කරුවෙකු වන කුඩුලාල් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වන බවයි පොලිසිය පවසන්නේ. එල්පිටිය කරන්දිනිය දිව්‍යගහවල ප්‍රදේශයේ ගිනි අබියක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී මෙම ගිනි අවිය කරන්දෙනිය එගඩුවිල ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ විදිහිච්ඡා නැමැති පුද්ගලයෙකු සහ ඔහුට අනුපල දුන් පිරිසකගේ මැදිහත් වීමෙන් මුදලට ලබාගෙන ඇති බවට හෙළි වී තිබෙනවා. නෝවෝඩ් නිවැලි වතු යායේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් වතු නිවාස 12ක් සම්පූර්ණයෙන්ම ගිනි කෙන විනාශ වුණා. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර වතු කම්කරුවන්ට අයත් දේපළ සියල්ල විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ වන විට පවුල් 12කට අයත් සමාජිකයින් 60 දෙනෙකු අවතන් වී ඇති අතර ඔවුන් නිව්වැලිතේ කර්මාන්ත ශාලාවේ තාවකාලිකව නතර කිරීමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා. දඹුල්ල දඩුබැතිරුප්ප ප්‍රදේශයේ පොල් වගා බිමකට වන අලීන් 8 දෙනෙකුගේ නියුත් රංචුවක් කඩා වැදී වගාවන්ට දැඩි ලෙස හානි සිදු කර තිබෙනවා. විටින් විට පැමිණෙන වන අලීන්ගෙන් සිදුවන හානි නිසා තමන් මහත්සේ අසුරුතාවයට පත්ව ඇති අතර මේ පිළිබඳව කොතෙක් බලධාරීන්ට පැවසුවද තවමත් නිසි විසඳුම් නොමැති බවටයි හිමිකරුවන් පවසන්නේ. දැන් ක්‍රීඩා පුවත්. LPL තරගාවලියේ දෙවැනි තරගයේ ඊයේ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැතුණා. මීට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණි ගෝල් ග්ලැඩියේටර්ස් නායක ෂයිඩ් අෆ්රිඩි පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව කටයුතු කර ඇති බව පවසමින් ඊයේ දිනේ ප්‍රතිතරගයට සහභාගී වීමට අවසර හිමිව තිබුණා. ඒ අනුව තරගයේ කාසිය වාසිය දිනු ගෝල් ග්ලැඩියේටර්ස් නායක ෂයිඩ් අෆ්රිඩි පළමුවෙන් පන්දුර පහර දීමට තීරණය කළ අතර ඔවුන් කිමිත පන්දු අර 20 අවසානයේ කඩලු 8ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 175ක්. එහිදී ධනුෂ්ක ගුණදෙලක ලකුණු 38ක් ප්‍රස් කළ අතර ෂයිඩ් අෆ්රිඩි පන්දු 23කදී වේගවත් ලකුණු 58ක් ප්‍රස් කළා. ඊට 4 පහර 3ක් සහ 6 පහර 6ක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී ඩී ඔලිවර් කඩලු 4ක් සහ මනිලු හසරංග කඩලු 2ක් වින්ද හෙළුවා. विशिष्ट इनम क्रीडा आविष्क प्रणांद पंदु हेट तुनक नदवी लकुन हतरे पार पहाक सह हय पार हता There you go. You called it, making all the way she goes into the 90s. Shoaib Malik no devi lakunu 27. පන්දු යැවීමේදී මොහමඩ් සිරාජ් සහ මොහමඩ් අමීර් එක් කඩුලු බැගින් විදහෙළුවා. ඒ අනුව මෙම තරගයේ කඩුලු 8කින් ජය ගන්නට ජැෆ්නා ඇස්ට්‍රලියන්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ වීරයා අවිෂ්ක ප්‍රනාන්දු. LPL තරගාවලියේ තව තරග දෙකක් අද දිනේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු තරගය දමුල්ල වයිකින් කණ්ඩායම සහ කැන්ඩි ටස්කස් කණ්ඩායම අතර අද සවස පැවැත්වීමට නියමිත අතර අද රාත්‍රියේ කලමු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි. Live 12 තුලින් සමුගන්නයි සූදානම. Live 8 SMS සේවාව තිරයේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.